කරනවා. ඒ වගේම අපි අපේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ ඉස්සෙල්ලා වීඩියෝ දෙකක් කරා සුළු කිරීම ගැන. සුළු කිරීමේදී ධන සහ ඍණ පාවිච්චි කරනකොට අපි කොහොමද කරන්නේ සහ ඉතින් ඒකේ මම සිද්ධාන්තයත් අරගෙන එහෙම නැත්නම් ඒකේ මොකද්ද summary එකත් අරගෙන example කීපයකුත් කියලා මේ පාඩම ඉවර කරන්නයි ආවේ අද. ඔයාලා ඉස්සෙල්ලා වීඩියෝ ක්ලිප් දෙක බලන්න. ඒ බලපුවාම ඔයාලට තේරෙයි මේක ලේසි කියලා. සහ දැන් මේ ඉගෙන ගන්න තියරි එක එහෙම නැත්නම් න්‍යාය එහෙම නැත්නම් සිද්ධාන්තය ඔයාලා මොන ගණන් කරත් O level කරත් A level කරත් A level වලට අපි හිතමුකෝ PO maths applied maths physics ඒ වගේ මොන සබ්ජෙක්ට් කරත් මේක අවශ්‍යයි. අපි කෙලින්ම යන් ගාන ඉස්සෙල්ලා ක්ලිප් එකට. පළවෙනි එක තමයි සාරාංශය. මේ සාරාංශය කටපාඩම් කරගන්න. දැන් මේ මෙතන මේ රතු පාටින් තියෙන දේවල් කටපාඩම් කරගත්තට පාඩුනේ. උදාහරණයක් වශයෙන් සුළු කිරීමේදී වර්ග කීපයක් තියෙනවා. දැන් මම උගන්වන්නේ ධන සහ ඍණ අගයන් ගැන. එක්ක ධන ධන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධනයි ඍණයි වෙන්න පුළුවන්. ඍණයි ධනයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණයි ඍණයි වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි උගන්වන්න තියෙන්නේ. Right. සුළු කිරීමේදී ධන අගයක් සහ ධන ඍණ අගයක් තිබ්බොත් එහෙම අපි මොකද්ද කරන්නේ මෙන්න මං පෙන්නනවා ධන අගයක් සහ ඍණ අගයක් තිබ්බොත් එහෙම කරන්නේ ඔයාලා මේ අංක දෙක ගැන හිතන්න අංක ගැන හිතන්න අංකයේ තියෙන ලකුණ ගැන හිතන්න එපා දැනට ධන ඍණ ගැන කතා කරන්න එපා එතකොට තීරය එක තමයි වැඩි අගයෙන් අඩු අගේ අඩු කරලා වැඩි අගයෙන් අඩු අගේ අඩු කරලා වැඩි අගේ ලකුණ දමන්න රයිට් ඒක තමයි තීරය එක ඉගෙන ගන්න දෙක සුළු කිරීමේදී ධන සහ ධන තියෙනවා. ඒ කියන්නේ සමාන අගයන් තියෙනවා. මේ සමාන අගයන් ධන අගයක් සහ තවත් ධන අගයක් එක්ක සුළු කරනකොට වට තියෙන්නේ මොකද්ද? සමාන අගයන් වෙනකොට ඒ දෙක එකතු කරන්න. ඒ අගයන් දෙක එකතු කරලා උත්තරේ ධන දමන්න. ධනමයි උත්තරේ. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන සිද්ධාන්තය තමයි ධනයි ධනයි ධන කියන එක ඉගෙන ගන්න. ධනයි ධනයි ධන. වට තේරෙයි මේ ධනයි ධනයි ධන කියන්නේ කොතනද කියලා ඉදිරියට. Right. ඊට පස්සේ සුළු කිරීමේදී තව එකක් වෙන්න පුළුවන්. ඍණ සහ ඍණ වෙන්න පුළුවන්. හරි. එතකොට ඍණ සහ ඍණ අගයක් තිබ්බහම ඒත් අර වගේමයි. මේ අංක දෙකම එකතු කරන්න. දෙකම එකතු කරලා උත්තරේ අගේ ඍණ දාන්න. හරිම ලේසි. ඒකට අපි කියනවා ඍණයි ඍණයි ඍණ කියලා. Right. එතකොට මේ ජීවිතේටම මේ සිද්ධාන්ත තුන මතක තියාගන්න. මේක මතක තියාගත්තා කියන්නේ ඔයාලට ඉතින් ගණන් කියන්නේ නැතිනම්. හරි. මං කියනවා ඔයාලට කරුණාකර ඊය සඳහන් කළ න්‍යාය එහෙම නැත්නම් තියරි එක සිද්ධාන්තය මතක තබා ගන්න අනාගතයේ ඕනෑම වෙලාවක ගණිතයට ප්‍රයෝජනවත් වේ. රයිට්. අපි දැන් යමු ඊළඟට ක්ලිප් එකට. රයිට්. මේකේ දැන් අපි කියනවා උදාහරණ කීපයක්. මේ ගණන් ටික හදපුවාම ඔයාලට ලේසි අර තියරි එක ඇප්ලයි කරන්න තියෙන්නේ. අපි දැන් බලමු. මෙතන මොකද්ද තියෙන්නේ? 12 10යි කියලා දෙන 12යේ අඩු කිරීම 10යේ තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මේ අඩු කිරීම ගැන හිතන්න එපා. මේ අගයන් මොනවද කියලා බලමු. මෙතන තියෙන්නේ මොකක්ද අගය? මෙතන අගයක් තියලා නැත්නම් ඒක අනිවාර්යයෙන්ම ධන. එතකොට මොනවද අගයවල දෙක? ධන අගයක් සහ ඍණ අගයක්. එතකොට පළවෙනි තීරය එක තමයි මෙතෙන්ට ඇප්ලයි වෙන්නේ. ඒකෙන් මං කියලා තියෙනවා වැඩි අගයෙන් අඩු අගේ අඩු කර වැඩි කියලා ලකුණ දමන්න. වැඩි අගේ මොකද්ද? 12. 12න් අඩු කරන්න කියනවා 10. කරලා වැඩි කියලා ලකුණ දාන්න කියනවා. හරි. 12යි A වලින් 2 10යි A අඩු කරපුවාම 2යි A. හරි. 2යි A. ඔකේ. හරි. වැඩි කියලා ලකුණ මොකද්ද? ධන. එතකොට ධන දානවද මෙතන නැහැ. නිකම්ම 2යි A කියන්නේ ධන 2යි A කියන එක තමයි. උත්තරේ හරි ලේසි. දැන් මම දෙවෙනි එකක් බලනවා. මේකෙත් මොකද්ද? ධනයි sorry ඍණයි ධනයි. ඒ කියන්නේ two different values තියෙනවා. අගේවල් අගේවල් දෙකක් තියෙන්නේ. එතකොට වැඩි එකෙන් අඩු එක අඩු කරන්න වැඩි වැඩි එකේ අංකය මොකද්ද? 12. අඩු අංකය මොකද්ද? 10. 12න් 10ක් අඩු කරගොහම 2යි A. හරියට පොල් ගෙඩි වගේ. 2යි A. ඊට පස්සේ වැඩි එකේ ලකුණ මොකද්ද? මේ ඍණ. වැඩි එකේ ලකුණ ඍණ. එහෙනම් මෙයාත් ඍණ වෙනවා. ඔන්න සිද්ධාන්තය දන්නේ නැති තැන මම ටග් ගාලා මං ගන්න හදන්නේ. අය හිත හිත ඉන්න දෙයක් නැහැ. මෙතන දැන් බලමු. මෙතන මොකද්ද? මෙතන 10යි 12යි. මෙතන හැම වෙලේම වට නිකන් පැටලෙනවා නම් ගාන සරල කරගන්න අපි මෙතන ධන දාගමු. මේක අනිවාර්යයෙන්ම ධනයි.
රයිට්. ආපහු අර තියරි එකමයි. මොකද්ද? වැඩි අගෙන් වැඩි අංකයෙන් අඩු අංකේ අඩු කරන්න. වැඩි අංකේ මොකද්ද මෙතන? 12. මේක හිතන්නේ දැනට. මේ අංක හිතන්නේ. අගේ හිතන්නේ. 12න් 10ක් අඩු කරා. 2යේ හරි. 2යේ වැඩි කී ලකුණ මොකද්ද? මේ වැඩි අංකේ ලකුණ ඍණ. ඍණ 2යේ. සැකයක් නැහැ. උත්තරේ දැම්ම ඉවරයි. ගාන හරි. ඊට පස්සේ බලමු අපි මෙතන 12යේ ධන 10යේ 12යේ කියන්නේ මොකද්ද මෙතන 12 ධන අනිවාර්යම ධන දාලා නැත්නම් ඒක ධන සමාන අගයන් තියෙන්නේ එතකොට අර දෙවෙනි තීරිය උඩ එජ්ජයට ගිහින් බලන්න දෙවෙනි තීරියකට ධනයි ධනයි ධන කියන එක මේ ධන 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 එතකොට උත්තරේ මොකද්ද ධන එතකොට ධනයි ධනයි තියෙන උට අගයන් දෙක එකතු කරන්න කියලා කියලා තියෙන්නේ එතකොට 12යි 10යි 22යි 22යි a හරි ධනයි ධනයි මොකද්ද ධනයි ධනයි ධන ධන දාන්න ඕනේ මෙතෙන්ද ධන රයිට් ඊට සේ වගේම මෙතන මෙතන පෙන්නලා තියෙනවා ඍණනේ ඒක විශේෂයෙන් කියලා තියෙනවා මෙයා ඍණ කියලා සමාන අගය මෙතනත් ඍණ අගය මෙතනත් ඍණ අගය එහෙමනම් මොකද වෙන්නේ ඒ අංක දෙක එකතු කරන්න මේ දෙන්න එකතු කරන්න 12යි 10යි 22යි 22යි ඒ හරි න්‍යාය මොකද්ද තීරික මොකද්ද සිද්ධාන්ත මොකද්ද ඍණයි ඍණයි ඍණ හරි මේ සමාන අගයන් දැන් එකතු කරා එකම ගාන එකම අංක වෙනස් විදිහකට බලන්න එන උත්තර වෙනස් නේ ස්වරූපය අනුව හරි එතකොට ඍණ 12යේ ඍණ 10යේ ඍණ 22යේ මෙතන ධන 12යේ ධන 10යේ ධන 22යේ මේක පොඩ්ඩක් වෙනස් වැඩි එකකින් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දැම්මා මෙතනත් එහෙමයි වැඩි එකකින් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දැම්මා මෙතනත් එහෙමයි වැඩි එකකින් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දැම්මා මෙතන ලකුණ ධන ඍණ ඍණ රයිට් අපි ඊළඟට මෙතන වාට මං එක්සර්සයිස් ටිකක් තියෙනවා මං කියලා දෙන්නම් පොඩ්ඩක් මේකට පොඩි හින්ට් එකක් දෙන්නම් මේක වාට ලේසි මේක හදන්න ඉස්සෙල්ලා 12 AB 3 AB සමාන අගයන් හරි අගයන් සමානයි මෙතන ධන මෙතනත් ඔයා දන්නේ මොකද්ද කියලා මෙතන අනිවාර්යයෙන්ම ධන දැන් වාට ලේසි සමාන අගයන් මොකද වෙන්නේ සමාන අගයන් තියද්දි දෙන්න එකතු කරලා ඒ අගයන් දාන්න එහෙම නැත්නම් ධනයි ධනයි ධන කියන එක තමයි මෙතෙන් දෙන්න ඕනේ ධන 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 කියන තියරි එක. ඔයා ඉස්සෙල්ලා එකට ගිහින් බලන්න. මෙතන මොකද්ද? ඒත් ඒ වගේම ධන 4x 4x 3x. මෙතන ධන නේ. ඔය සිද්ධාන්තෙම තමයි මේකම තමයි එකතු කරන්න ලේසි. මෙතන පොඩ්ඩක් බලන්න. මෙතන මොකද්ද? අගේ අනිවාර්යයෙන්ම ධන. මෙතන අගේ ධනයි ඍණයි. එතකොට මොකද වෙන්නේ? වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දාන්න කියන තියරි එක. මම උගන්වලා තියෙනවා තියරි. 12න් 5ක් අඩු කරන් 7යි වැඩි එකේ ලකුණ ඍණ. එතකොට මේක උත්තරේ ඍණ 7. හරි? මෙතන උත්තරේ බලන්න මේ වගේ දෙකදී පුළුවන් නම් අපි දෙන්න අපි මේ දෙන්නම සරල කරලා ගමු. මේ මෙතන ඍණ එක තියෙනවා මෙතන ඍණ 3 තියෙනවා. අපි මේ දෙන්න ජොයින් කරමු. ඍණ 1යි ඍණ 3යි අපිට සරල කරගන්න පුළුවන්. මේ දෙන්න. මොකක්ද වෙන්නේ? ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි. ඊට පස්සේ ධන 5. සමානයි. දැන් ඔයාලට ගණන් හදන්න පුළුවන්. වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දාන්න. මොකද මොකද අගයන් සමාන නැහැ. මෙතන ධන, මෙතන ඍණ, මෙතන ධන. එකයි. රයිට්. මේත් ඒ වගේම එකක්. මෙතන මොකද කරගන්න පුළුවන්? මේ 12 මොකද්ද? ධන. මෙතනත් ඔයාලට යුගල එකතු කරගන්න පුළුවන්. මෙතන ධන 12යි ධන 3යි මේ සමාන දෙන්නෙක් නේ. මේ දෙන්න ජොයින් කරගන්න. ඊතර මොකද්ද වෙන්නේ? 12 3යි 15යි ධන 15යි ඍණ 14යි. මෙතන ධන ධන මොකද දැනට? ඊතර වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි කියලා ලකුණු දාන්න. රයිට්. එච්චරයි. එහෙමනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැවත අහන්න. Thank you very much for watching our channel and we will meet you soon with our next clip with a different calculation. Thank you.